නිරෝධායන කාලසීමාව තුළදී සෞඛ්‍යංශ වෙත විශාල සහනයක් ලැබුණු බවත් එම කාලය තුළ ආසාදිතයන් රෝහල්ගත වන ප්‍රමාණය සහ මරණවල අඩුවීමක් වාර්තා වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට යම්කිසි සහනයක් ලැබුණා මේ ගත වෙච්ච මාසය තුළ රෝහල් වලට ඇතුළත් වෙන රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වුණා පහුගිය මාසය ඇතුළත ඒ වගේම මරණ සංඛ්‍යාවත් සැලකිය යුතු මට්ටමකින් අඩුවීමක් වුණා මේ හරහා සෞඛ්‍ය සේවකීන්ට හුස්මක් ගන්නට අවස්ථාවක් ලැබුණා රටක් දිගින් දිගටම අහගෙන ඉන්න ලොක්ඩවුන් එකක ඉන්න පවතින්න බෑ ඒ රටේ දෛනික කටයුතු සාමාන්‍ය ජන ජීවිතේ පවත්වාගෙන යා යුතුව තිබෙනවා ඒ නිසා ලබන සඳුදා රට විවෘත වෙන එක සුබදායි දෙයක් නමුත් මේ විවෘත වීමේදී වගකීම් පැවරෙනවා මහජනතාවට රජයට සහ සියලුම පාර්ශවවලට තමත් සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙද්දී අපි මේ රට විවෘත කරන්නේ ඒ නිසා සමාජ දුරස්ථභාවය මුඛාවරණ පැළඳීම ඒ වගේම දෑත් පිරිසිදුභාවය මේ සියලු දේවල් වෙනදටත් වඩා සැලකිලිමත් කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා පස්වෙනි රැල්ලක් ඇති වුණොත් අපට පාසල් ආරම්භ කිරීම දුෂ්කර වෙනවා ඒ නිසා ඉතාම වැදගත් පාසල් ආරම්භ කිරීම ඉලක්ක කරගෙන මේ පස්වෙනි රැල්ල ඇති නොවි පාලනය කර ගැනීම යම් යම් පිරිස් අපි දකිනවා ලබන සතියේ උද්ඝෝෂණ වලට සූදානම් වෙනවා මේ රට අරිනවත් එක්කම නැවත උද්ඝෝෂණ රැල්ලක් ඇති වුණොත් පස්වෙනි කොවිඩ් රැල්ල ඇතිවීම වළක්වන්නට හම්බෙන්නේ නැහැ.